කොරනා වසංගතය සෞඛ්‍ය අමාත්‍යාංශය ආක්‍රමණය කිරීමේ දක්වා වර්ධනය වෙලා තියෙනවා.ගේ ලංකාවේ ප්‍රදේශ සියල්ලගේම වගේ රෝගී හමුවෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒවගේ මේ වෙනකොට රෝහල්වල තත්ත්වය තරමක භයානක තත්ත්වයකට පත්වෙලා තියෙනවා අශ්‍ය ඇඳන් සංඛ්‍යාව සහ නිකුත් අවශ්‍යතා ප්‍රමාණයසිීමමා සහිතවවිින් පවතිනවා. තින් මේ කත්ව ඇත්තෙක අපි විශ්වාස කරනවා මේ කරුණු පිළිබඳව මහජනතාවකින් සැගවීම මෙහම ැත්තැන් එහම ගැටලුවක් නෑවගේ පෙන්දනවට වඩා වඩාම ප්‍රායෝගික මේක වසංගතයක් මේ වසංගතය ඇත්ත සභාවය. රටට කියලා ඒ සඳහා රට සූදානම් කිරීම කියරතම අපි විශ්වාස කරනන්නේ නමුත් සෞඛ්‍ය අමාත්‍යන්ශයේ දිිගින්දිගටම සමහ රංචවලින් උත්සාහ කරනවා මේ ඇත්ත තත්ත්වය නොකයා ඒ තත්ත්වය සංඟවමින් එහමනැත්තං ඒ තත්ත්වේ තියෙන භයානකම අවබෝධ කර වන්නේ නැතුව මේක පාලනය කරන්නට උත්හ කරනවා තො ඒක සිද්ධ වෙන්නේ ඇතම අපි පාලනයේදී මහජනතාවගින් සහ නිකුත් පර්ශවයක්ගගෙන් ලබා ගන්නට ඕනේ සහයෝග ලබා ගැනීමට නොහැකිවීම විේෂ සෞක්‍ය අමාත්‍යන්ශය දිගින් දිගටම සෞකි සේවා අධයක්ක්ෂ නරල් වරයා පහුගේ සතියේදී ප්‍රකාශ කර මේක සමාජගත වෙලා නෑ කියල නැවතවටේකින් ඒවගේම සෞඛ්‍ය මාත්‍යන්ශය නියෝජත් ධක්ෂ ජනල් මහජන සෞක සේවා. වසංගත රෝග ප්‍රධානී විදිහට ප්‍රකාශයක් කරා මේක සමාජගත වෙලා නැහැ කියලා නැවතවතාවක් ඒ එක්ම සෞඛ්‍ය මාත්‍යන්සේ සුද්‍රජීවිවේදෙක් නවතවතාවක් ප්‍රකාශ කරනවා සමාජගත වෙලා කියලා පිළිගන්නට වෙනවා කියලා මේ පරස් පර ප්‍රකාශන ගණනාවක් මේතක නිකුත් වනවා ඇති මේ සමාජගතවීම පිළිබඳව සෞඛ්‍ය මාත්‍යන්ශය දිගින්දිගටම දරන මතය විද්‍යානුකූලවද සමාජරෝග විද්‍යාවට අදාළක කියන කාරණාව පිබඳව දැනට අපිට ැකයක් මොත් වෙලාතියෙනවා කද, අපි දන්නා සමාජගසවීම සිද්ධ වෙනවනං, ම ලංකාවේ හමුව එෙන සෑම රෝගික් සම්බන්ධයෙන්ම ඒ රෝගියාගේ රෝග ප්‍රභය එහම ඇත්තා රෝගය වැලඳන්නට තියෙන ආස්ත්‍රිතියන් ගලනය කරහම අවසාන ආශ්‍රිතියා මිනුවන්ගොඩි පොකුරට හෝ අපි හඳුලාගත් වෙන ප්‍රකෘරකට සම්බන්ධවෙන්නට ඕන ඉතිං මේ තත්ත්ව යටතේ අපි තවදුරටත් විශ්වාස කරන්න නෑ මේ කියන කාරණාව සමාජ විද්‍යාත්මකවත් සත්‍යයි කියලා සමාජ රෝග විද්‍යාත්මකවත් සත්‍යයයි කියලා අපි විශ්වාස කරන්නට හැකිාවක් විශේෂෙන් මේ කියන කාරණාව අපි කියන එක කෙසේ වෙතත් නිලවශයෙන් සෞඛ්‍ය මාත්‍යන්ශය එක මතයක් ප්‍රකාශ කිරීමේ වැදගත්කමක් තියෙනවා මොකද රෝගයේ සමාජගත වෙලා නං අපි රෝගඇත්තෙක්ක කටයුතු කරන්න ටඕනේ ආකාරය අපේ නිරෝධායන නීතිය සැකසන්න ඕෝනේ ආකාරය සමා මහජනතාව හැසිරෙන්න්න ටෝනේ ආකාරය සමාජයේ වැඩ කටයුතු කරන්න ටෝනේ ආකාරය පාසැල් කටයුතු කරන්න ටඕනේ ආකාරය විශ්වවිද්‍යාල කටයුතු කරන්න ඕනේ ආකාරේ රෝහල්ටයුතු කරන්න ටඕන. ආකාරය රෝගී හඳුනාගත්තල පස්සේ ප්‍රතිකාර කරන්න ටඕන ආකාරය කියන මේ සිියල්. රෝගයක් සමාජගතවීමේදී. අපි වඩාත් තීරණාත්මක විදියට, වඩාත් වෙනස් ආකාරයකින් නැවත සමාලෝජනය කරන්න ට ඕන එනිසා අපි දැනට දකින කාරණාව තමයි. රෝගය සමාජගතවීම පිළිබඳව වසංගත රෝගන්ශය දරන මතය. පැහැදිලි නෑ ඒ පැහදිලි කිරීමේ වගකීමක් ඔවුන්ට තියවා ඒ පහැදිලි කිරීම තුළ තියෙන වනක් මේ හැමුවල හැමරෝගියෙක්ම උුන් මේ මිනුවන් ගොඩ පොකුරට මේ රෝගින් සම්බන්ධ කරලා තියෙනවා කියන එක එක තමයි සමාජගත නොවී තියෙනවා කියන්නට තියන සාධකය නමුත් අපිට පේන හැටියට එහෙම කියා ගැනීම හැකියාවක් නොමැති සමාජගත ව නොමැතිවීම බවට පරිවර්තනය විය නොහැකි. එකන්නේ කොයි මොහොතේ හෝ සමාජ ගොයිමහොතේ හෝ වසංගත රෝ ගංශයට බැරිනං. අහවල් රෝගයා අහවල් ආකාරයට අහවල් පොකුරට සම්බන්ධ වෙනවා කියලා කියන්න ඒ බැරිවීම හෝ ඒක සොයානෝ ගැනීම සමාජගතී නොවීතිබීම කියන කාරණාවක් බවට පැදිලිවෙන්නේ නෑනිසා මේක තාක්ෂණිකව අනිවාරයම සෑම රෝගෙක්ම තොරතුර ස්ශ්‍රිතව මේ කීමට හැකියාව තියෙනවා කියන එක තමයි රෝගය සමාජගත වෙලා නෑ කියන එක වසංගත රෝගන්ශේ ප්‍රකාශයක් මකින් කිරීම තුළින් තහවුරුවෙන නිසා ඒත්වේ දැනට අපිට විශ්වාස කරන්නට පුළුවන් කාරණාවක්නේ ඒ කෙසේ වෙතත් ඒ පිබඳව තෞදුරටත් වගේකීම වසංගතරෝගන්සේට නමුත් සෞඛ්‍ය අමාත්‍යන්සිම නියෝජනය කරමින් සෞඛ සේවාධ්‍යක්ෂජනල්ලර එකක ප්‍රකාශයකුත් සුද්‍රජීවේදීන් තව ප්‍රකාශයකුත් සිදුකිරීම මගින් මහජනතාවත් රටත් බරපතල කලබලයකට පත්වෙනවා එන්සාපි ඉල්ලන්නේ මේක අආරණාව පැහදිලි කරන්න මේ සියලු දස්තයන් ඔබ සතුද මේඒ සේලු දත්්‍යයන් ඔබ පාවිචි කල තියෙනවාද. මේ සියලු දත්්‍යයන් හවාගනීමට පුළුවන් වෙලා තියෙනවද. ඒ ආස්්‍රේෙන්ද මේ සමාජගත වෙලා නෑ කියන්න කියන කාරණාව. තවදුරුටත් පැහදිලි කිරීම රට අවශ්‍යයි. අපි පැහැදිි කිරීම ඉල්ලන්න වෙන කාරණාවකට නෙවෙයි ඒ වගකීමම අසංගත රෝගන්ශයට පවරන්නට නෙවෙයි. එකහෙම නොවකීම වතුල තමයි වගකම වසංගත රෝගන්ශයටයන්න එක එහම නං. අපි මේ සියලු ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කළ යුතුයි. අපි මේ නිරෝධායනය කර දිනගටන නැවත සමාලෝනය කළ යුතුයි. රහල්ල ප්‍රතිකාර්ම ්‍යස්ථාන නව සමාලෝජනය කළ යුතුයි පරීක්ෂණ කරන ක්‍රමවේද නැවත සමාලෝජනය කළ යුතුයි. අපේ සියලු ප්‍රතිපත්ති නැවත සමාලෝචනය කල සමාජ ගතවෙච්ච රෝගයට ගැලපෙන විදිහයට අපි ඉදිරිය සකස් කළ ගත යුතුයි කියෙක තමයි අපි විශ්වාස කරන්න එක අපි.